පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. කුමාර බෙල්ගම් මන්ත්‍රීතුමා සඳහන් කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක්පත් නොකොරොත් එතුමා ඉදිරිපත් වෙන සූදානමින් ඉන්න බව. නෑ නෑ එහෙම නෙවෙයි එතුමා කිව්වේ. එතුමා මම හිතන එතුමා කිව්ව එක දයාසිරි ලේකම්තුමත් වැරදි විදිහට තේරුම් ගත්තා කියලායි මට හිතෙන්නේ. එතුමා කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් දැමිය යුතුයි කියලා මම හිතන එක. දෙවැනියට එතුමා කිව්වා මට පක්ෂයෙන් ආරාධනා කරොත් තරඟ කරන්න මම තරඟ කරන්න ලෑස්ති. මම විශ්වාස කරනවා මට ඒ ශක්තිය තියෙනවා කියලා. ඒක තමයි එතුමා කිව්වේ. ඒක කිසි වරදක් නැති ප්‍රකාශයක්. එතුමා පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක ඒකාබද්ධ විපක්ෂයත් එක්ක දිගටම හිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රණිලත් එක්ක ආණ්ඩුවේ ඉද්දී එතුමා ආණ්ඩුවේ හිටියේම නැහැ. මට මතකයි මුළු පක්ෂයම අපේ පක්ෂයේ මුළු පාර්ලිමේන්තු කණ්ඩායමේ සියලු දෙනා එකඟ වෙද්දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දැඩි ඉල්ලීම මත දවස් දෙකකට පස්සේ ආණ්ඩුවට එකතු වෙන්න ඒ වෙලාවේ අවසාන මොහොතේ එතුමා තමයි කිව්වේ මට නම් UN පැත්ත එක්ක ආණ්ඩුවට එන්න බෑ මම නම් එන්නේ නැහැ කියලා. ඒ විදිහට තමයි එතුමා හිටියේ. හැබැයි ඉතින් එතුමා ශ්‍රී ලංකා එකෙන් වෙන පක්ෂයකට ගියෙත් නැහැ. ඉතින් ඒ නිසා එතුමා මේ දයාසිරිලට අමරසිරිට ලසන්තලාට එහෙම වඩා මුගක් ජේෂ්ඨයි. අපිට වඩා අපි දෙන්නටම වඩා එතුමා ජූනියර්. හැබැයි එයා ජේෂ්ඨෙක්. ඉතින් ඒ නිසා එතුමාට මට තරම් කරන්න කිව්වොත් මම තරම් කරන මට ඒක පුළුවන් කියලා එතුමා ඒ කීමේ කිසි වරදක් නැහැ කියන එක තමයි මම කියන්නේ. හැබැයි එතුමා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂකෙක් දාන්න තීන්දුව කරනවා නම් මම කියන්නේ මේ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාන්න තීන්දුව කරන්න බෑ. එමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවුරු අපි වෙල්ගම් හරි කවුරු දැම්මත් ඒ කරන්න දිනන්න වෙන්න බෑනේ. දැන් ජනාධිපති වෙනට අපේක්ෂකෙක් දාන්න ඕනේ පක්ෂයක් එක්ක දිනන්න. එහෙම නැත්නම් වෙන කාහරි පරද්දන්න උදව් කරන්න. දිනන්න බැරි නම් දාන්නේ ඒකටනේ. දැන් සමහරලාට දැන් මේ කාලේ නම් සමහර අපේක්ෂකයෝ දානවා අර මැතිවරණ කාලවල මේ චන්දපොල නියෝජිත හේම කීපදෙනෙක් දානවා පත් කරගෙන ගිහිල්ලා තියෙන්නේ. හරිද? හැබැයි ඒ නැතුව ගත්තොත් සීරියස්ලි කියන්නේ මේ ඊට ඕනෑකමින් ජනාධිපතිවරණයේ ඉදිරිපත් වෙන කෙනෙක් ඉන්නවා නම් එයා ඊළඟ දිනන්න. දිනන්න නැත්තම් මොකටද ඉල්ලන්නේ? තව කෙනෙක් පරද්දන්න උදව් කරන්න. ඒතර මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිවම දන්නවා දිනන්න බෑ. ඇයි? පළාත් පාලන ඡන්ද වෙලාවේ තිබුණේ 115යි. දැන් අපි ඔක්කොම ආවිල්ලා පොජන පෙරමුණේ පෙරහැර යනවා. දැන් මං හිතන්නේ දැන් දන්න විදියට 103කට අඩු ගණන් තමයි ශ්‍රී ලංකාවේ ඉතුරු. හැබැයි ඒ තියෙන තුනක් නැති වෙනවා. තියෙන තුනක් නැති වෙනවා ශ්‍රී ලංකා එකත් දිගටම මෙහෙම ඇදෙදින්න ගියොත්. හැබැයි මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද ඉල්ලන තීන්දුව කරුත් වෙනම ඊළඟ මොකටද? දිනන්න නෙමෙයි. තව කෙනෙක් පරද්දා. අතන ඒ කෙනා කවුද? ශ්‍රී ලංකාවේ වෙනම ඉල්ලුවොත් කැඩෙන කාගේ ඡන්දද? කැඩෙන්නේ මහින්ද ගෝඨා සුසංයෝගයේ ඡන්ද. අතන වාසිය කාටද? UNP එකට. අතන මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ඡන්ද ඉල්ලන තීන්දුව කරොත් ඒ කියන්නේ ඒ තීන්දුව කරන්නේ කෙනෙක් දිනවන නෙමෙයි කෙනෙක් පරද්දන්න. ඒ පරද්දන කෙනා වෙන්නේ ගෝඨාද. ඒ නිසා මේ වෙලාවේ පොදු ජන පෙරමුණට ගිය පළාත් පාලන ඡන්ද කාලේ 150ක් ඡන්ද තිබුණා. දැන් ඊට පස්සේ අපේ 16ක් එළියට ආවා. ඊට පස්සේ අපිත් දැන් කෙලිම පොදු ජන පෙර එකතු වුණා. තව කට්ටියත් එකතු වුණා UNP එකනොත්. එහෙම එක මලකට දැන් මේ වෙනකොට පොදු ජන පෙරමුණ අපේක්ෂක හැටියට ගෝඨාභය මහත්තයා පටන් ගන්නෙ 160න්. පටන් ගන්නෙ 160න්. එතකොට තව 5යි හොයාගන්න තියෙන්නේ. අරගල පටන් 103න් ශ්‍රී ලංකාව කියනවා. ඒ 103න් පටන් ගන්න ඇයි? දිනන්න නෙමෙයි. 160ක් එකතු කරන්න බෑනේ. අර ගෝඨාභයට එකතු වෙන ඡන්ද කඩන්න. එතකොට සිද්ධ වෙන්නේ මොකක්ද? UNP අපේක්ෂක ජයග්‍රහණය කරවන්න උදව් කිරීමක් අණියන් ආකාරයට. බොරු වැඩක් විතර නෙමෙයි. අපේ පක්ෂයෙන් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපේ පක්ෂය දැන් වෙනම අපේක්ෂකේ දාන්න කියොත් වෙන දේ මං කියන්නේ. 3 දෙනෙක් ඉතුරුයි. 3 දෙනෙක් වැඩිම වුණොත් 4 දෙනෙක් ඉතුරුයි. ඉතුරු ටික සේරමත් මේ පැත්තට ඇවිල්ලා මේ පොදු ජන පෙරමුණේ අපේක්ෂකයාගේ පිලේ හිටගෙන යාට උදව් කරයි. ඒක අධිරාජ්‍ය විරෝධී UNP විරෝධී
දේශප්‍රේමී වමේ පෙරමුණ නිසා. ඒ නිසා මේ එකක් මේ පක්ෂයට මේ හානිය කරන්න කවදාවත් එක එක්කෙනාට ඕනකම තිබ්බට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉඩ දෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඊයේ පෙරේදා එතුමා කරපු කියපු සමහර දේවල් දිහා බලපුවාම මට හොඳටම තේරෙනවා එතුමා ඇවිල්ලා මේ අපිත් එක්ක අපේ පිලේ හිටගන්න සූදානම් වෙනවා කියලා. හැබැයි සජිත් අපේක්ෂකයා වෙච්ච නිසා කීප දෙනෙක් අනිත් පැත්තටත් යයි. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරඟ කරන්න හෝ සජිත් ළඟ ගිහිල්ලා හිටවන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඉඩ දෙන්නේ නැහැ කියන එක තමයි අපට පේන්නේ. ඒ කියන්නේ මොකද කියන්නේ?